සුබ දවසක් හැමෝටම. ඉතින් අදත් මාත් එක්ක එකතු වෙලා ඉන්න ප්‍රවීණ ජෝතිර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහත්මයා. ආයි මනෝතුමා. ආදි බොහෝ වේවා. ඉතින් මේ ඔබතුමයි මායි කතා කරගත්ත නොමිලේ සේවාවක් කරමු කියලා. මේ චැනල් එක බලන අතරේ. ඔව්. ඉතින් අද අපි ඒක පටන් ගන්න කියලා හිතුවේ. ගොඩක් අයගෙන් චන්ද්‍රසිරි මහත්මයා තිබ්බා ලොකු මේකට මේ මට කතා කරලා ඒගොල්ලන් කැමැත්තක් තිබ්බා. ඉතින් 1000ට වඩා පිරිසක් මේ මට මේකට විස්තර දුන්නා. ඒ වුණාට අපි මේ ටයිම් එකත් එක්ක මම සුළු ප්‍රමාණයක් ගත්තාද? ඔව් සාමාන්‍යයෙන් මේ නිකන් දෙනවා නම් හරිත් හොඳයි කතා ඉන්න. ඔව්. මේ නැහැ. ඊට වඩා යම් ප්‍රතිඵලයක් ගන්න පුළුවන් ප්‍රඥාවන්තින් දක්ෂයෙන් ඉන්න පුළුවන්. ඔව් අපි කියමු බලන්න මුලින්ම පළවෙනි කේන්ද්‍ර සටහන ඔයා තෝරගත්තේ. ඔව් එයා තමයි දුෂාන් ෆර්නෑන්ඩෝ කියලා. එයා 1984. ඔව්. 10 මාසේ. ඔව්. 8. 8. ඊට පස්සේ රාත්‍රී 7:35ට. 19:35. එතකොට දුෂාන් ඉපදලා තියෙන්නේ කොහෙද පුතා? කොළඹ ඉපදලා තියෙන්නේ. කොළඹ. දුෂාන් ඔයා ඉපදලා තියෙන්නේ මේෂලන්නේ. එතකොට අපි බර්ත් ටයිම් වෙරිෆයි කරගත්තේ නැහැ. බර්ත් ටයිම් වෙරිෆයි කරගන්නවා කියන්නේ වෙනම කාරණාවක්. ඒක ඔයාට පෙන්වන්න බැහැ දුෂාන්. නමුත් මම සුපුන්ට පෙන්වනවා. මෙන්න මේ සබ් ලෝඩ්ගේ සම්බන්ධතාවය එක්කයි යන්නේ. හැබැයි ඔයාගේ බර්ත් ටයිම් නිවැරදි කියලා තේරෙනවා. හැබැයි මේ දුෂාන් ඔයාගේ ලග්නේ මේෂ නවාංශකය කන්‍යා. එතකොට සමහර විට සාම්ප්‍රදායික ජ්‍යොතිර්වේදී කියන්න පුළුවන් ඔයාගේ කේන්දරය වැරදි කියලා. ඒක ඉතින් ඒ ශාස්ත්‍රානුකූල නොවන දෙයක්. ඒක කතා කරන්න ගියොත් ඔයාට චූටි පලාපලේ කියන කින විලාව නාස් වෙනවා. දුෂාන් ඔයාගේ කේන්දරේ මහා යෝග ගණනාවක් තියෙනවා. යෝග කියන්නේ යෝග්‍යතාවය. යෝග කියන්නේ යෝග්‍යතාවය. මේ කේන්ද්‍ර සටහනේ හතරැස් කොටු හතරෙන් මේ හතරැස් කොටු හතරක් තියෙනවා. ඒකට කියනවා හතර කේන්ද්‍රය. එහි සිකුරු සහ සෙනසුරු ඉන්නේ උච්චව සහ ස්වක්ෂේත්‍ර. පංච මහා පුරුෂ යෝග කියලා කියනවා. පංච පස් ආකාරයෙන් මහා පුරුෂයන් සමග යෝග වෙන්න, සංයෝග වෙන්න. ඒ කියන්නේ රජුන්, ප්‍රභූන්, ධනක වීරයන්, සිටුවරුන්, විද්‍යාචාර්යන්, න්‍යායාචාරින් මේ වගේ ප්‍රභූන් එක්ක එකට වාඩි වෙන්න, එකට වැඩ කරන්න, එකට සංවිධානය වෙන්න කෞශල්‍යයන්, හෙවත් කුසලතාවයන්, හෙවත් හැකියාවන් උපතින් මිටමලවන් ඇවිල්ලා තියෙනවා. පන්ති කාමරයේදී කවදාවත් මේවා එළිදා ගන්න බෑ. මොකද පන්ති කාමරේට තියෙන සිලබස් කවර් කරන්න. මෙන්න මේ නිසා ඒ කෞශල්‍යයන් ටික, මනුෂ්‍ය කෞශල්‍යයන් ටික දුෂාන් ඔය හරියට අඳුනගත්තොත්, ඒව ඊළඟට මුවහත් කරගත්තොත්, ඒව ඊළඟට අවශ්‍ය තැනදී ආයෝජනය කරන්නේ කුමන ප්‍රතිශතයන්ගෙන්ද කියන එක ඔයා අද්දකීම් හරහා වර්ධනය කරගත්තොත් දුෂාන් ඔයාට පුළුවන් වෙනවා සහතිකවම මේ වගේ පරිණතීන් අතරට යන්න. ඔයාට මේ පංචමහාපුරුෂයෝ ග්‍රහයේ දසහ පටන් ගන්නවා වැඩි දවසක් නොගිය 2023 ඉඳලා සිකුරුගේ මහදසාව 2043 දක්වා අවුරුදු 20. මෙන්න මේ අවුරුදු 20දී පුළුවන් වෙනවා ඔයාට මේ සිකුරුගෙන් ගොඩක් ප්‍රතිඵල අරගන්න. කොයි වගේද කිව්වොත් මෙන්න ඔයාගේ වගේම තුලා රාශිය, ඔයාගේ තුලා රාශියේ සිකුරු ඉන්නේ. සිකුරු ඉදී ඉපදිච්ච 3 මම පෙන්නනවා. ජයර ජයවර්ධන, ශ්‍රී ජවහර්ලාල් නේරු, ඒ වගේම නූතන අග්‍රාමාත්‍ය අපේ හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ. එතකොට මේ 3 සිකුරු තුලා රාශිය ඉඳලා මේ අය දේශපාලන නායකින් බවට පත් වුණා, ජාතික නායකින් බවට පත් වුණා. හැබැයි ඒ අය ආපු ගමනට එයාලා මෙහෙම මේ යෝගයේ තිබුණා කියලා අත්කල් බැඳගෙන හිටියද? නැහැ. එයාලා එයාලා ගන්න අර කිව්ව කුසලතාවයන් අඳුනගත්ත ඒවා මොටිවේට් කරගත්තා, මුවහත් කරගත්තා. ඊළඟට නිසිත තැන්වලදී ආයෝජනය කරමින්, භාවිතාවට ගනිමින් තමන්ගේ ඉලක්කයට ආවා. මෙන්න මේ නිසා සමත භාවනාවක් ඇසුරෙන් හෝ ජ්‍යොතිර් භාවනාවක් ඇසුරෙන් ඔයාගේ මේ සිකුරුගෙන් කියවන කුසලතාවයන් ලැයිස්තුව පුළුවන් නම් වැඩි දියුණු කරගන්න. ඊට ඉස්සෙල්ලා මේ එක ග්‍රහයි කියනයි මම කිව්වේ. මොකද ඔයාට ඊළඟට මුණ ගැහෙන දසාව නිසා ඒකට සූදානම් වෙනවනම් සූදානම් වෙන්නයි. ඔබ බලාගෙන හිටියාම යමක් හරියයි කියලා හිතනවනම් මම ඔබේ විශ්වාසයට ගරු කරනවා. මොකද ඒක ඔබේ අයිතිය. කොහොම වුණත් පුතා තේරුම් ගන්න ඕන එකක් දුෂාන්. ඉරණම තියෙන්නේ හදවත තුළයි. දෛවය තියෙන්නේ ආත්මය තුළයි. ඒ නිසා අහස පිළිබඳව විතරක් විශ්වාසය තියන්න එපා. ඉරණම අහසේ සටහන් වෙලා තිබුණාට
ඉරණම තියෙන ඔබේ හදවත තුළ දෛවයේ තියෙන ආත්මය තුළ හදවත ආත්මය එකතු කරගන්න මේ පෘථුවියේ මේ යුගයට ගැලපෙන හැටියට. හොඳ පලාපලයක් කියලා මට හිතෙනවා. ඉතින් ටිෂානි මදුෂිකා තමයි ඊළඟ කෙනා. එයාගේ 1992 4 වෙනි මාසේ 14 1992 4 වෙනි මාසේ 14 3:36ට පාන්දරද හවස 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 3:36 කියන්නේ 15:36 අපිට ලැබලා දීලා තියෙන වෙලාව හැටියට නම් එයාගේ උපත කලකොළඹ සිංහලක්ද ඒ වගේම කන්‍යන වංශක ටිෂානි ඔයාට තියෙන්නේ රාහුගේ මහදසාව කොච්චර කලද 2019 ජනවාරි 11 පටන් ගත්තා රාහුගේ දසාව අවුරුදු 18ක් විතර මුල ගැහෙනවා 2037 ජනවාරි වෙනකම් තියෙනවා රාහු අපි හොයාගෙන ගියොත් ඔයාගේ රාහු ඉන්නේ පස්සේ කොට ඒ රාහුගේ තත්ත්වය බැලුවොත් කේතුගේ නැකතක හිටිය සමබල තත්ත්වය තත්ත්වය සමයි කාගේද රාහුගේ සමබල ග්‍රහයයි පස්වෙනි මොනවද කියවෙන්නේ කේන්දරයක පස්වෙනි කියවෙන්නේ අද්දින කටයුතු ආදරයට පාත්‍ර වීම ප්‍රසිද්ධියට පාත්‍ර වීම තමන්ගේ හැකියාවන් වලින් ලබන ජයග්‍රහණ කීර්තිනාම වැනි දේවල් ස්පෙකියුලේෂන් ආර්ථික ජයග්‍රහණ එතකොට සම්මානනීයත්වයටපත් වීම විශේෂයෙන්ම අපි මේ 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 පොදු මහජනයා අතර එක වරම සමහර තරුණ දරුවන් මේ දවස්වල මතුවෙන්නේ මේ රියැලිටි ෂෝ එකක් මෙන්න මේ වගේ ජනප්‍රිය වෙන්න පුළුවන් කුසලතා හැකියා ගණනාවක් ඔබට තියෙනවා. මේ රාහුගේ දසව ඔබට මතක් කරනවා. ඒවා අඳුනගෙන ඒවා එකින් එක වැඩි දියුණු කරගන්න. ඒක ගැන කතා බහ කරනකොට මේ රාහු ඡායාග්‍රහයේ හිටියේ ධනු රාශිය. ඒකට ගුරුගේ බලය ගැන හොයා බලන්න ඕනේ. ඒ වගේම චන්ද්‍රගුරු යෝගයක් ලග්නේ තියෙන කෙනෙක් ඔයාට හිතන්න පුළුවන් ගුරු නිසා ඒ හිතීමෙන් ගෞරවයට පාත්‍ර වෙන්න පුළුවන්. හැබැයි ඔබ හිතන්නේ ඔබ දැනට දන්න විදිහට විතරයි. නොදන්න පාඩක් හිතන්න පුළුවන්ද? පුළුවන් නම් ලියලෙවන්න අපිට ඊළඟ සතියේ කාණ්ඩිය. නොදන්න පාඩක් හිතලා ඒක ලියලෙවන්න අපිට. එහෙම නැත්නම් ඔයාලා නොදන්න හැඩය. හතරස් හැඩය, ඉලිප්ස් ආකාර හැඩය, වලාකුළු වල හැඩය මෙහෙම මෙහෙම අපි දන්න හැඩ තියෙනවනේ. නොදන්න හැඩයක්. නොදන්න දෙයක් හිතන්න පුළුවන්ද කියලා බලන්න. එතකොට අපි හිතන්නේ අපි දන්න සීමාව තුල කියලා ඔයාලට වැටහෙයි. අපි එකයි දැනුම් පද්ධතිය පුළුල් කරගත්තොත් විවිධ කෝණවලින් හිතන අය බවට පත් වෙන්නේ. ඉතින් රාහුගේ දසාවේදී පිස්සු කරනවා අවුල් කරනවා කියන්නේ අපි අන්නර සිටීමේ කුසලතාවය වර්ධනය කරගන්න යොමු වෙන්නේ නැතිකම. ඉතින් ඔයා ඒ විදිහට යොමු වුණොත් ඔයාගේ කේන්ද්‍ර සටහනේ රාහු හිටියේ ධනු රාශිය නිසා ඔයාට ඒ වගේ විශිෂ්ට චරිත කීපයක් මම අඳුනලා දෙන්නම්. රාහු හිටියේ ධනු රාශියේ. රාහු ධනු රාශියේ ඉන්නකොට බලන්න මාඕසෙතුං රුසියාවේ හිටපු ජනනායක ජෝසප් ස්ටාලින් ඒ වගේම තමයි මේ ධනු කියන රාශියම නොවි ධනු ෂෝඩෂ වර්ගයේ ෂෝඩෂ වර්ගය කියන්නේ 16 වර්ගයකට කේන්ද්‍රය කරන අපි ගන්නෙ නැහැ ලග්නේන වංශකයනේ 16 වර්ගයක් හදනවා මේ ෂෝඩෂ වර්ගයේදී අපි මේ ෂෝඩෂ වර්ග කේන්ද්‍ර සටහන දැන් පේනවද 16 වර්ගයකට බෙදලා මේකෙන් අපි ගන්නේව දන්නේව තියෙන එකයි මේ නවංශකයේ තරංශය එතකොට ඒ තරම් 16 වර්ගයකට බෙදෙනකොට ගුරු ෂෝඩෂ වර්ගයේදී අහු වෙනවා මේ ධනු රාශියේ ෂෝඩෂ වර්ගය ඇවිල්ලා රාහුවේ ඉන්නවා මහින්ද රාජපක්ෂයන්ගේ කේන්ද්‍ර සටහනේ බලන්න ඒ පුංචි මහා වාග්ය එතුමන්ට රටේ ජනනායකයා වෙන්න අවස්ථාව ලැබුණා. අපි මේ කතා කරමින් ඉද්දී එතුමන්ට එතුමන්ගේ දේශපාලන ජීවිතයට අවුරුදු 50 පිරෙන ලෑස් වෙනවා. ඔබ දන්නවද? ඉතින් ඒ නිසා අවුරුදු 50 දේශපාලන ජීවිතේ වයස අවුරුදු 25 තමයි පළවෙනි වරට පාර්ලිමේන්තුවට එන්නේ. එතකොට බලන්න එයා කොයිතරම් පොඩි වයසකදී තමන්ගේ නියම කුසලතාවයේ කෞශල්‍ය හැකියාව අඳුනගෙන තියනවාද ඒක නියමතන ආයෝජනය කරලා තියනවාද මෙන්න මේ නිසා අපිත් මේ විදිහට හිතුවොත් අප හැදුණා යුග මෙහෙවරට වීරයෙක් ඉන්නවා ජාතක මෙහෙවරට දක්ෂයෙක් ඉන්නවා
api ya awadi keragaman, mevake api itu nopeni nape iran awan nemeti matru kaagena pawa, thawat koni king balamin api api jave meeta wada shakti sampanna karaganimu. Hari ilang ada inwa chamara, chamara yage 1991 දහවෙනි මාසේ 14 දහවෙනි මාසේ 14 ඊට පස්සේ උදේ 10ට තමයි ඉපදිරා දේ කොළඹ අපිට 1991 දහවෙනි මාසේ 17 වෙනිදා උදේ 10ට ඉපදුණා නම් කොළඹදී වෘශ්චික ලග්න මීන නවාංශයට තමයි එන්නේ කොහොම වුණත් චාමර ගත කරමින් ඉන්නේ රාහුගේ මහ දසාව හැබැයි චාමරගේ රාහු හිටියේ රාහුගේ මධන රාශියේ වුණාට චාමර දැනට ගත කරමින් ඉන්නේ රාහුගේ මහ දසාවේ චන්ද්‍රයාගේ අතුරු දසාව. 2021 සැප්තැම්බර් වෙනකම්ම තියෙන්නේ මේ චන්ද්‍රයාගේ අතුරු දසාව. 2020 මාර්තු ඉඳලා 2021 නවවෙනි මාසේ වෙනකම්. පුතා චාමර ඔයා ප්‍රයෝජනෙට ගන්න ලෑස්ති නම් චුට්ටක් බලමු. ඔයාගේ කේන්දර සටහනේ චන්ද්‍රයා හිටියේ කොහෙද? චන්ද්‍රයා හිටියේ තුන්වැනි මකර රාශියේ. එතන තවත් කෙනෙක් ඉන්නවා. පේනවාද චන්ද්‍රයයි සෙනසුරුයි එකට ඉන්නවා මේක අපි සාමාන්‍යයෙන් ජ්‍යොතිෂයේදී අඳුන්වන්නේ සෙනසුරු ඒ රාශියකින් ඉපදලයි කියලා මේ චන්ද්‍රයා එක්ක සෙනසුරු හිටියොත් චන්ද්‍රයාට උඩ කොටුවේ සෙනසුරු හිටියොත් චන්ද්‍රයාට පහළ කොටුවේ සෙනසුරු හිටියොත් ලග්නගතව සෙනසුරු හිටියොත් දොළොස්වැන්නේ සෙනසුරු හිටියොත් දෙවැන්නේ සෙනසුරු හිටියොත් අටවැන්නේ සෙනසුරු හිටියොත් අපි කියනවා සෙනසුරු ඒ රාශියකින් ඉපදිලයි කියලා මම මෙන්න මේක ගැන පොඩි කතාවක් යන්න ප්‍රයෝජනීයට ගන්නවා චාමරගේ කේන්දරය මම පෙන්නන්නම් චාමර ඔයාට හරිම සුවිශේෂී චරිත කීපයක් මේ සෙනසුරු ඒ රාශියක කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ කොයි වගේ දෙයක්ද සෙනසුරු ඒ රාශියක කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ මහා අවාසනාවන්ත ප්‍රගතිය නැති ඒ රාශියකින් ඉපදිච්ච චරිතයක් නමුත් මම මේ පටු මන් මතය වෙනස් කරගන්න උදව් කරන්නම් බලන්න බෙනාසිර් බූතු මුස්ලිම් රාජ්‍යයක කාන්තාවක් අගමැතිණිය වෙනවා බලන්න යාගේ කේන්ද්‍ර සටහන 53 ජූනි 21 උපදින්නේ චාමරගේ වගේම අර සෙනසුරු චන්ද්‍රයයි එකට එකට ඒ රාශියක තිබුණේ ඊළඟට බලන්න අර කිව්ව වගේ දොළොස්වැන්නේ සෙනසුරු ඉන්නවා කාගේද චන්ද්‍රිකා කුමාරතුංග ලංකාවේ ජනාධිපති නියෝනා. පේනවද ඒ සෙනසුරු අටවෙනි කොටුවේ හිටපු ඒ රාශියකින් ඉපදුණු ඩඩ්ලි සේනානායක ලංකාවේ අගමැතිවරයෙක් බවට පත් වුණා. චාමරගේ වගේම චන්ද්‍රයේ සෙනසුරු ඉන්නේ තුන්වැන්නේමයි. එතකොට එහෙම තිබුණු ඩයනා කුමරිය නිසා රජගෙදර අපෝසරයක් ලෝක ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තා. චාමරගේ වගේම චන්ද්‍රය සෙනසුරු එකට හිටපු ලග්නගත වෙලා හිටපු සනත් ජයසූරිය කිසිම විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා ක්‍රීඩා පිළිබඳ උපාධියක් ගත්තේ නැතුව ලංකාව කියලා දූපතක් තියනවා කියලා ලෝකෙම ප්‍රසිද්ධ කෙරුවා තේරුම් ගන්න මේ ඒ රාශියකේ කියලා අයින් කරලා දාපු හෙලා දැකපු මිනිසුන් තුල තිබුණු ජාය ශක්තිය බලය අදිෂ්ඨානය සහ ඒ වයින් ඕන් ලැබූ විජයග්‍රහණයන් වල ඉහළ ගුණය කොයි තරම්ද කියන එක චුට්ටක් හිතා බලන්න. එහෙමනම් චාමර ඔයාටත් ඒ වගේ පසුබිමකට ළඟා වෙන්න පුළුවන්. හැබැයි ග්‍රහයෝගය නිසා නෙවෙයි. ඒක ඇතුළෙදී ඔබට කියන විවිධ වූ අභ්‍යාස පුහුණු වීම, චින්තන රටා පරිවර්තනය කිරීම, ට්‍රාන්ස්ෆෝමේෂන් ප්‍රතිනිර්මාණය වීම කොහොමද කරගන්නේ කියලා ඔයා හඳුනාගත්තොත් ජෝතිර්භාවනාකින් වෙන්න පුළුවන් සමන් භාවනාකින් වෙන්න පුළුවන් මොටිවේෂනල් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකකින් වෙන්න පුළුවන් මොන දෙයකින් වුණත් ඔයාටත් පුළුවන් ඒ වගේ විශිෂ්ටෙක් වෙන්න ඔයා සූදානම් නම් විතරක් හරි අපේ ඊළඟ එක්කෙනා තමයි ගීතානි පෙරේරා එයා 1973 පස්වෙනි මාසේ 12 රාත්‍රී 12:14ට ඒ කියන්නේ මෙන්න මේකේ අපි බලන්න ඕනේ මේකේ නම් අපිට ඉස්සෙක්කේ යන්නේ අනුරාධපුර ඔව් එතකොට
lagne ya makar. Hebat ya amatak karena nipa me dolos venida ter elevennya tibedi ina bindu ida terbit none. Namun itu kota puapal nekat sikur ke mahadasa ini nipa deh itu kota ini guru gen senasur. Hebat dolos venida ter elevennya kibua. Ekolos venida rena. Dan pilih nama dan ada tini rau ke mahadasa apa? Ipedila tini itu kota mana ketin keitu ke mahadasa ini. Dahatun itu juga utara paling negatif ini pada latihan Rabi ke Mahadasavin dan tiapnya guru ke Mahadasav dan penuh ada loko venus kam ganan awak ke nama ini sa obat puluan nam obat venuin obe make endra satahan ini negatif teka pita samband kerela evan nama nam mama hitani obat wadani guru di pilih turah dengan orang entang obat dengan venue bohoma biar di pilih turah. Ada evan yatra wadugi. Oh. Dia 1990 anu antarai. Pasien ini masih tuh na. Ikhda senang sih anu hatere, mei masih tuh minda jatrau ke dini. Oh, hatai dahas ya itu rey. Ratri hatai dahas saya itu jatra. Api hoya agen nawa. Jiwita jatrau kohom geniya itu jatra. Jatra. Rusyika lagi jatra ya upah dini. Singa nawan sih. Hoya agen itu katakan nih guru ke mahadasavi budha ke antar dasav. Guru ke Mahadasaya Buddha ke antar dasawa dedahas visite ke Julai wenakam. Ek guru ke Mahadasaya bayi dedahas sisse ke wenakam onno oyata tiyena. Eta kota hondinma therum ganna. Oyata tiyena me Buddha ke antar dasawedi. Loku weda godak karaganna tiyenawa. Hetuwa oyata penawada oyage guru. Guru ke Mahadasaya api kiyuwane dedahas tisse ke wenakam tiyena. Namuth me guru hitiye 12 wenakota. Dolas seni kurdi, sah negatif rau bi negatif. Guru hiti itu lah rasi. Mereka dolas seni kurdi guru hiti hama own makin ek tulah. Taman niyama aramun itu langgawin niyama palaya nila agan. Khal gatukaran. Guna khalaya, vivida situvi maraha nasi kerladan. Itin eni sa wajah agi kene. Taman ke pauli jodhur media kini kender sakaran balain. Mee wasana awan takam tika puluan nam eliye dagana. Ayo mehe makian ni, oyage guru ge mahadasavati ni, guru grahaya hitiye tula rashi. Guru grahaya hitiye oyage tula rashi. Api gihilla balamu guru grahaya tula rashi. Guru grahaya tula rashi indapu addakimak api oyagannam guru tula rashi. Obe wagema tula rashi guru sitiddi ipadunu vasanavanta thundinek. Ekkenek tamai Darbi Senanayaka agamathithuma. Ekenne rajakiyatwata yanna pawa kusalata hakiya dakshakam tiyata. Habai ewa anduna gannona muhat karagannona nisi tane niyama vidiyata komana anupathayakin ayojane karanoda kiyala therum gannona addakin mara. E wagema mudrayak nikut karala tiyenawa. Gehenwa ya, geing ini itu bahin ini kita kali kita mau ikut puni dewi, kalalo agaknya jenis ini ntar, sinema kalau itu tuh ini. Itu kota, ya agen enggak, itu lima tipu udah kita mau rangan khusus tadi. Itu kota upan gini dulu pun wara prasada ya, ya, sejarah sangat tinggi masalah ayo agan. Ewa gimana, apa itu mana gehina, nuutan agama itu beraya, hita pun jangan diputih tuhan, main darah aja paksa ini kendi. Shodha shavara ini guru grahaya ini tularashi. Terum ganna, short shavar gitu, mem punci potong segitu, dahasem panggo gitu, tulah rasi datulil lahir dia. Terum ganne guru, naik hati deh nama, hebei, sudusukam lasti kerganne kohomad, ekat manusia ke swabaya hada ganne kohomad, atma ganne ngedi, oba evinuin, perim pura pua, perum dam pura pua, apamu matak kerganne kohomad, main jiwi teh dia, manusia kusalata, kusal balayan tiga. Pavi cipta gani kini ini kagena, yang berada di level kedua ini, pamanan jalan jodhir ready kaya itu, jodhir bahagia. Ini yang kita dapat soros kopi kepala kena, obe pavi jodhir ready agen ini sahaya laba gani kila, nama yang ucapan agan ni. Ini nak kita inno roshan, ya agi idhas namasya hatte ke, idhas namasya hatte ikapi boya agan. Dewani mana se?
අපි 1971 හොයාගනිමින් ඉන්නවා හොයාගත්තා පෙබරවාරි මාසයත් හොයාගත්තා 13 13 වෙනිදාත් අපි අඳුනගත්තා රාත්‍රී 9:26 ට රාත්‍රී 9:26 එතකොට කන්‍යා ලග්නයයි එන්නේ ඔබ උපන් වෙලාව හරියට ඉදිරිපත් කරලා තියෙනවා නම් කොහොමනම් ඔබ උත්තර පාලනයක ඉතින් ඉපදෙනවා කන්‍යා ලග්න මිතුන නවාසක මේ වෙනකොට තියෙන ඔබට ගුරුගේ මහදසාරි කුජගේ අතුරු දසාව ගුරුගේ මහදසාරි කුජගේ අතුරු දසාව බලන්න ඔබ උපදිනකොට මේ ගුරු මේ කුජත් 2021 ජනවාරි වෙනකන් තියෙන මේ වකවානුව එකම භාවයක තිබුණේ තුන්වෙනි භාවයේ පේනවා එහෙනම් මේ තුන්වෙනි භාවයට කියන්නේ වික්‍රමස්ථානය කියලා. වික්‍රමස්ථානේ මිනිස්සෙක්ට වීරයෙක් වෙන්න ලැබෙන අවස්ථාව. කුජ කියන්නේ සටන්කාමී බව, ගණිතමය බව සහ තර්ක ශාස්ත්‍රීය සිතීම සහ නිර්මාණකාරී යෙදීම. ගුරු කියන්නේ නිසා ලැබෙන ගෞරවය සහ නිවැරදි ගුරුවරයාගේ සහාය එකතු කර ගැනීමට යොමු වෙන්න කියන පණිවිඩය. ඉතින් මේ පිහිටීම ඔබට උපතේදී මෙහෙම තිබුණා. අපි මේ දවස්වල ගිහිල්ලා බලමු මේ දවස්වල ඒ ගුරු ඉන්නේ ඔබේ පස්වැන්නේ ඒ කුජ ඉන්නේ මේ අපි කතා කරන අද දවසේදී 6 වැන්නේ ඒ කියන්නේ 2020 මැයි 23 වෙනිදා හවස 5:36 වෙනකොට එතකොට තේරුම් ගන්න මේ පසුබිම මතක් කර දෙනවා පස්වැන්නේ ගුරු ගමන් කරන කාලයක මහදසාධිපති ගුරුගේ බලය ඔය අවදි කරගන්න ලෑස්ති වෙනවා නම් 2023 ජුනි මාසෙ වෙනකන් තියෙන මේ ගුරුගේ වකවානුවේදී ඔය හරියටම සැලසුම් කරගත්තොත් ඔයාගේ හැකියා කුසලතා අඳුනාගෙන ඒවා අඳුනා ගැනීමේ තාක්ෂණයට යන්නේ ඒක ඔයාගේ ආත්මීය වගේම වෙනස් දෙයක්. ඒක ඔබටම සුවිශේෂයි. ඒ වගේම තමයි ඒකට හොඳම උදාහරණය ගෞතම තථාගතයන් වහන්සේ. එක් මිනිහෙක්ට දේශනා කරනවා තරු ගැනගෙන බලා ඉඳලා හරියනවද ජීවිතේ වැඩ කරන්න පටන් ගන්න කියලා කිං කරිස්සන්ති තාරකා කියලා. හැබැයි වනගත වෙලා වැඩවාසය කරපු භික්ෂුන් වහන්සේලාට විනය පිටකේදීම කියනවා එක පදයක් හෝ නකත් පදානි උග්ගහය නැකත් පදයක් හරි ඉගෙන ගන්න. එතකොට ඔබට පොය එන රටාව හඳ මෝරණ රටාව සියල්ලම වනය තුලදී දැන කියාගෙන ඒ අනුව කාලේ කාලසටහන හදා ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා හොඳින්ම තේරුම් ගන්න ඔබ මේ විදියට සියුම්ම ගියොත් මේ වකවානුවේ ගන්න තියෙන නියම ප්‍රතිඵලය ගත්තොත් ඊළඟට 2023 ඉඳලා අවුරුදු 19ක් ඔබට මුණ ගැහෙන සෙනසුරු දසාව වාසනාවේ දසාව බවට පත් කරගනි. නැත්තම් කවුරු බය වෙනවා සෙනසුරා ලබනවායි කියලා. ඊට පස්සේ සුජීව තුසිත. ඔව්. එයා 1986 පළවෙනි මාසේ 28. 86 පළවෙනි මාසේ ජනවාරි මාසේ 26 වෙනිදා. ඊට පස්සේ 10:17 උදේ 10:17 උදේ 10:17 1986 ජනවාරි මාසේ 28 වෙනිදා උදේ 10:14 මීන ලග්න කේන්ද්‍රයක්. ඒ වගේම මීන ලග්න වගේම වෘශ්චික නවාසක බවට පත් වෙන්නේ. ඔබට මොන ගැහිලා තියෙන්නේ චන්ද්‍රයාගේ මහදසාව දැන්. ඒ චන්ද්‍රයාගේ දසාව ඔබ ගත කරන්න තියෙනවා 2023 ජුනි මාසේ වෙනකම්ම. ඉතින් චන්ද්‍රයා කියන්නේ මනස සිත සම්බන්ධ සලකුණ. ඔබ ඉපදෙනකොට චන්ද්‍රයා හිටියේ කේතු ගණකතක. මේ කේතු හිටියේ 8 වැන්නේ. ඔබ දක්ෂ දරුවෙක්. හැබැයි ඔබට ලැබෙන අවස්ථාවන් ඔබ නොදනුවත්ව මග හරගන්නවා. මේ කේතු ඔබ ඉපදිනකොට තුලා ඉඳපු නිසා සතුරුයි. ඒ නිසා ලෝකේ අනෙක් මිනිස්සු කරන දේවල් කරන්න ඔබ සූදානම් වෙනවද, හුරු වෙනවද, අවදානවත් වෙනවද? ඔබ සුවිශේෂීව ඔබේ අනන්‍යතාවය තුළ මේ පෘථිවියට දායාද කරන්නට ආවදේ හොයාගෙන ඒක කරලා විශිෂ්ටෙක් බවට පත් වෙනවද? මොකද සඳුගෙන කියන්නේ තමන්ගේ සිතුම් පැතුම් රටාවන් පිළිබඳව හිතන පතන හැටි, කල්පනා කරන විලාසය, තීන්දු තීරණ ගන්න හැටි. 6 වෙනි කොටුව සිංහ රාශිය. සිංහ රාශිය තමයි ඔබේ චන්ද්‍රයා හිටියේ. අපි බැලුවොත්
මේ සිංහ රාශියේ චන්ද්‍රයා ඉන්නකොට කෙනෙක්ට මොන වගේ වරප්‍රසාදයක් ලැබෙනවද? අපි ගිහිල්ලා බලමු චන්ද්‍රයා සිංහ රාශියේ ඉන්නකොට ලැබෙන වරප්‍රසාද පිළිබඳව. සුජීව සුද්ධ වූ ජීවයක් සහිත කෙනෙක්. හැබැයි සුජීව තේරුම් ගන්න ඔයාගේ වගේම සිංහ රාශියේ චන්ද්‍රයා ඉදි තමයි ජුනියර්ස් රිචඩ් ජයවර්ධන ලංකාවේ ප්‍රථම විදායක ජනාධිපතිවරයා උපදින්නේ. හැබැයි ග්‍රහය හිටියකින් කිව්වේ එයාට ඒ වගේ දක්ෂ විදියට හිතන්න පුළුවන්කම තියෙනවා කියන එක. ඒ හිතන්න පුළුවන්කම එයා අධ්‍යාපනය හරහා පරිසරය හරහා විවිධ අත්දැකීම් හරහා දේශපාලන ක්‍රියාකාරකම් හරහා සහ තමන් ඉපදුණු පවුලේ සමාජය සහ අධ්‍යාපනික පසුබිම හරහා එයා වර්ධනය කරගන්නවා. ඒ වගේම තමයි ඇමරිකාවේ 36 වෙනි ජනාධිපතිවරයා වෙන්නේ ලින්ඩන් ජොන්සන්. ඒ කියන්නේ ඊට කලින් හිටපු ජනාධිපතිවරයා වෙදිතුමා ඝාතනය කරනවා. ඒ නිසා. එතකොට එතුමන්ගේ ඒ විදිහටම සිංහ රාශිය තමයි චන්ද්‍රයා හිටියේ. සිංහ කියන්නේ ලීඩර්ෂිප් ක්වොලිටීස් ගැන නිර්මාණාත්මක භාවය ගැන කතා කරන රාශියක්. නායකත්ව ගුණාංග සංකේතවත් කරන රාශියක්. ඒ නිසා ඔයා තුන නායකෙක් ඉන්නවා. ෂෝඩශ වර්ගයේදී සඳු හිටියේ චන්ද්‍රයා හිටියේ සිංහයේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ගේ. බලන්න ජීවමාන එක චරිතයකුත් අතීත ඉඳපු දෙන්නෙකුත් මම පෙන්වලා දුන්නේ. ඔබට කැමති නම් ඔබ සූදානම්. ආසාව වෙනම දෙයක්, සූදානම වෙනම දෙයක්. මෙන්න මේ සූදානම තියෙනවා නම් ඔබටත් එවැනි චරිතයක් වෙන්නට පුළුවන්කම තිබෙනවා. හැබැයි ඔබ ඒකට වුණා ජවය ශක්තිය අවදි කරගන්න ඕනේ. ඔබ ආත්ම ගණනක් ගෙනාව පුරාණ ඔබ ආත්ම ගණනක් ගෙනාව පුරාණ කුසලතාවයන් අඳුනා ගනිමින් වැඩි දියුණු කරගනිමින් ආයෝජනය කරන්නට හුරුව පුරුද්ද ලැබෙන අත්දැකීම් ලැබෙන්නේ. ඊට පස්සේ ඉන්නවා KG රේණුක. එයා 1978 රේණුක 1978 මේ මාසේ 6 වෙනිදා උදේ 5:29ට ඔයා ඉපදුනා නම් ඔයා මේෂ ලග්න කෙනෙක්. මේෂ ලග්න ඔයා ඉපදෙන්නේ අස්වැද නැගති. මේ කාලය ඉදිරි කාලය කොහොම වෙයිද කියලා හොයාගන්නේ දසාව කියන ජ්‍යොතිෂයේ අංගයෙන්. කාලය ඉදිරියට හොයාගෙන යන්නේ අපි දසාව කියන ජ්‍යොතිෂ අංගයේ යොදාගෙනයි. ඒකයි දැනට ගත කරන දසාව මොකක්ද කියලා මම හොයාගෙන යන්නේ. දැනට ඔයා ගත කරන්නේ කුජගේ මහ දසාව. මේ කුජගේ මහ දසාව දිගටම 2024 වෙනකන් තියෙනවා. හැබැයි දැන් ගත කරන්නේ සෙනසුරුගේ අතුරු දසාව මේ නොවැම්බර් මාසේ 15 වෙනකන්. අපි ගත්තොත් ඔයාගේ කුජ ඉන්න තැන ගැන බලමු. කුජ හතර වෙන්නේ නීචයි. ගොඩාක් සැලකිලිමත් වෙන්න ඔයාට හොඳට අවස්ථාව ලැබිලත් ඔයා Tamanට ලැබී ඇති දේ ගැන නොසතුටින් හෝ අසතුටින් එහෙම නැත්නම් අවතක්සේරු කිරීමේ පුරුද්දක ගොදුරක් වෙලා තියෙනවා. Tamanට ලැබී ඇති දේවල් ඇප්‍රීෂিয়েට් කරන්න. ඒක නිසා ඒක වඩා ඵලදායක දෙයක් බවට පරිවර්තනය කරගන්න බෑ. හරියට Tamanගේ වත්තේ ගොඩ ගහලා තියෙන කුණු ගොඩ ගැන කනස්සල්ලටපත් වෙලා ඉන්න කෙනෙක් වගේ. හැබැයි ඒ කුණු ගොඩ අපිට පොහොර බවටපත් කරන්න බැරි. ඒකෙන් අපිට විශාල ලාභයක් වෙනම ආයතනයක් හොවා ගොඩනගන්න බැරි. ඉතින් සමහර අය ඒ වගේ හිතන්නේ කො දන්නේ නැහැ, නැත්තම් හිතන්න සූදානමක් නැහැ, කැමැත්තක් නැහැ. කොහොම වුණා අමතක කරන්න එපා ඔයාගේ රවි ලීඩර්ෂිප් ක්වොලිටීස් ගැන කතා කරන, නායකත්ව කුසලතා ගැන කතා බහ කරන රවි නිනම් උච්චව චන්ද්‍රයත් එක්ක ලග්න ගත වෙනවා. ඒ කියන්නේ ඔයා ඇතුළත වීරවරියක් ඉන්නවා, දක්ෂයෙක් ඉන්නවා, ආයතන හිමිකාරියක් ඉන්නවා. ඉතින් මේ කුජ හතර වෙන්නේ නීච වෙලා ඉන්නවා. ඒ කුජගේ දසාව ඉස්සරහට අපිට දිගට මුණ ගැහෙනවා. 2024 වෙනකම් අපි නිකමට ගියොත් කුජ ග්‍රහයා හිටියේ ඔයාගේ කටක රාශිය. කුජ නීච වෙන්නේ කටක රාශියේදී විතරයි. අපි හොයාගෙන යමු කුජ කටක රාශියේදී. කුජ කටක රාශියේදී කොයි විදිහේ ප්‍රතිඵලයක් දේවිද? කුජ කටක රාශියේදී ඔයාගේ වගේම කුජ කටක රාශියේදී ඉපදුණු 3 දෙනෙක්. එක්කෙනෙක් ජෙනරාල්
දෙන්සිල් කොබ්බකඩුව දේශප්‍රේමී වීරවරයා. ඒ වගේම පස්වෙනි ජෝර්ජ් රජතුමා එංගලන්තයේ මහරජු. එතකොට මේ දෙන්නම විවිධ නායකත්වයන් ඉසුරුවා. කුජ කටකේ දීපදිච්ච තව කෙනෙක් තමයි නූතන අගමැති හිටපු අපේ ජනාධිපති මහින්ද රාජපක්ෂ. බලන්න ගණිතමය හැකියාව, තාර්කික හැකියාව, ක්‍රියාකාරී ගුණය. මෙන්න මේ තුන ඉතා හොඳින් තියෙනවා ඔබතුල. ඔබේවා අඳුනගන්න මොන මොන ජීවිතවල මොන මොන විදිහටද මම මේක වර්ධනය කරගත්තේ. එහෙනම් මේ ජීවිතේදී කොහාටද මේක ආයෝජනය කරන්න ඕන මොන කාරණාවකටද? කොහොමද මම ඒක කරන්නද? කුමන කාලවකවානුවකද? කොයි කොයි විදිහේ අයගේ එකතු වෙන්න? මෙන්න මේක තමයි ජෝති කියන ආලෝකයේ විසින් කියadne ජෝති කියන්නේ ආලෝකයටනේ. එතකොට ආලෝක මාර්ගයක් විතරයි ජෝතිෂය කියන්නේ. වාහනේ ලයිට් ස්විච් ඔන් කරපමණින් ඔබ හිතනවාද ගමන යාවි කියලා. අන්න ඒ වගේ ආලෝක මාර්ගයෙන් පෙන්වලා දෙන්නේ වටපිටාවේ ස්වභාවයයි. ඉතින් ජෝතිෂයෙන් අපිට ගන්න පුළුවන් අන්නේ ස්වභාවය හරියට අඳුනා ගැනීම. ඔබට කරන්න තියෙන උතුම් රාජකාරිය. ඉතින් මේ විදිහට තමයි අද දවසේ වැඩසටහන නිම වුණේ. ඉතින් බොහොම ස්තුතියි ඔබතුමාට නොමිලේ මේ වගේ දෙයක් අපිට ලබන්න. ආයු බොහෝ වේවා. ඉතින් ඔබට මේ වගේ තවත් පුළුවන් ඔබේ නම ඊට පස්සේ ඉපදුන වෙලාව ඉපදුන අවුරුද්ද වොත් ඔය කේන්ද්‍ර සටහනේ මම කිව්වොත් පැහැදිලිව අපිට ඔබට ඔබ වෙනුවෙන් විනාඩියක් හමාරක් වෙන් කරන්න බැරි කමක් නැහැ. My TV ශ්‍රී ලංකා ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් ඔබේ ජීවිතයේ ආලෝක මාර්ගය විනාඩියකදී වගේ පුංචි වෙලාවකදී හොයලා දෙන්න සැදී පැහැදී සිටිනවා. හැබැයි ඒ වෙනුවෙන් ඔබ ඔබේ උපන් කේන්ද්‍ර සටහන පිටපතක් අපිට සම්බන්ධ කරවන්න ඕනේ. නිර්වුල්ව පැහැදිලි උපන් අවුරුද්ද මාසයේ දිනය, උපන් වෙලාව රැද දවල්ද පාන්දරද, ඒක එතකොට අර ඉංග්‍රීසි පැයවලින් එයින් වැරදක් තියෙනවා නම් හොයාගෙන තමයි උපන් නැකත උපන් කේන්ද්‍ර සටහන අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ ටිකේ වුවොත් ඔබ නිකම්ම තමන්ගේ ජීවිතේ මොකක්ද වෙන්නේ කියලා අහනවා නම් ඒක වෙනම දෙයක්. නමුත් ජීවිතය මීට වඩා ලෝකේ පුරා සුවඳ සමන මලක් බවට පත් කරගන්න ලෑස්ති වෙනවා නම් ඔබට ඊටත් වඩා ප්‍රතිඵලයක් නෙලා ගන්නට අපේ පුංචි විනාඩියෙන් ඔබට මේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පුෂ්පේ බවට පත් වෙන්නට පුළුවන්කම ලැබේ. ඉතින් චන්ද්‍රසිරි මහත්මයා කිව්වා වගේ ඒ අදාළ දේවල් ටික තිරේ දිස් වෙන අංකයට යොමු කරන්න. අපි ඒකත් එක්ක ඊළඟ වෙලසන්න